नमस्कार वीवा बुदुरुवनट समदा बुदुहिमी शरणयामी नमस्कार वीवा दमरुवनट समदा सदहम शरणयामी नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामी नमस्कार वीवा तुनुरुवनट समदा तिसारण शरण साधु नमो बुद्धाय श्रद्धावंत पिन्वतुनि अपि दन्नवा मी अपि लबपु मी जीवितय सदाकालिक एकक नेवि देन अपि गत्तोत् अपे अद देक एकट एकतु करला वतुर दोतक अपे अतट गन्न समहर वेलावल वलट ඔබ එහෙම කරලා නැද්ද? කරලා තියනවද නැද්ද? තියනවනේ. සමහරට මූණ හොද ගන්නට ගියාම මොකද අපි කරන්නේ? අත් දෙක එකට එකතු කරලා වතුර දෝතක් අතට ගන්න. ඒ ගන්න වතුර දෝත සදාකාලිකද? නෑ නේද? ඒ වතුර දෝත මොකද වෙන්නේ? මේ ඇඟිලි පුරුක් අතරින් මොකද වෙන්නේ? සිඳිලා යනවා. ඒ වතුරු දෝත සදාකාලික නොවන්නේ යම් ආකාරයකින්ද ආන්ී වගේ තමයි පින්නතුනි අපි ලැබු මේ ජීවිතෙත් සදාකාලිකනේ නමුත් අපි ඒ කාරණේ ඔබට සිහිපත් කරද්දී අපි සිහිපත් කරද්දී ඒ කාරණේ මුල් කරගෙන අපේ හිතේ සංවේගයක් උපදින්නේ නැද්ද එකපාරට සංවේගයක් උපදිනවනේ සංවේගයක් උපදිනවා කියලා කිව්වෙ මොකද හිතේයි සංවේගයක් ඇති වුණේ අපිට ඒ කාරණේ සිහිපත් වෙද්දී අපිට එක්තරා අතකින් අපේ සිතේ පුංචි තැති ගැනීමක් ඇති වෙනවා ත්‍රාසයක් ඇති වෙනවා බයක් උපදිනවා ඒ කාරණේ සිහිපත් කිරීම නිසා එසේ වූවා නම් අපිට පින්නතුනේ එකපාර වෛද්‍යවරයෙක් කිව්වොත් එහෙම නිකමට හරි බලලා කරලා අපිව ඔබට දරුණු රෝගයක් වැළඳිලා තියෙන පිළිකාවක් මේ තත්ත්ව ටිකක් උඩුදු වෙලයි තියෙන්නේ ඔබ ටිකක් කලින් ආවනම් මොන හරි අපිට කරන්න තිබුණා ඊට පස්සේ අපිට දැන් කරන්න දෙයක් නැහැ ඔබ අදහන ධර්මයේ මොකක්ද කියලා අහන්න ඊට පස්සේ ධර්මයට අනුරූපව මේ ටිකක් ජීවිතය ගැන නුවණින් හිතන්න මේ ජීවිතේ අනිත් එකක් නේ කියන අවස්ථා මේ රටේ සමහර මිනිස්සුන්ට මේ විද්දිත් ලැබෙන්නේ නැද්ද සමහර වෛද්‍යවරු හිම කියන. ඔව්ද නැද්ද? ඔව් නේ. එහෙම අසන්ට ලැබුණොත් අපි හිත කඩාගෙන වැටෙන්නේ නැද්ද? කඩාගෙන වැටෙනවා. ආන්හිම කඩාගෙන වැටුනහම අපේ හිතේ ලොකු සංවේගයක් ඇති වෙලා අපිට ඒ වෙලාවේ මොනවා සිහිතේ සිතෙන්න පුළුවන්ද සාමාන්‍ය අපිට සිහිපත් වෙන්න පුළුවන් දුවාදරු තව අපේ තියෙන කටයුතු තව ටික දවසකින් මේ සියල්ල අත්හැරලා යන්න වෙනවා නේද සිහිපත් වෙයිද නේද සිහිපත් වෙනවා මේ අත්දැකීම පින්නතුනි අපිටත් ගොඩක් තියෙන ඇයි අපි භික්ෂුන් වහන්සේලා නෙනි ගිහි අයට බොහෝ අයට අපිව සිහිපත් වෙන අවස්ථා තියෙනවා ඒ මොනවටද ගොඩාක් වෙලාවට සිහිපත් වෙන ස්වාමීන් වහන්සේ නමක්ව ওই වගේ ධර්ම තත්වයකට පත් වුණාම එතකොට මොකද වෙන්නේ ආන් එතකොට අපිට බාහිරින් පිහිටක් අවශ්‍ය වෙනවනේ ඔව්ද නැද්ද මේ කියන කතාව ඇත්ත ආන් ඒ වෙලාවට මොකද වෙන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන බෞද්ධ කෙනෙක් නම් එහෙම නැත්නම් ධර්මීය සංඝය සිහිපත් වෙනවා එතකොට බෝධි පූජා තියන්ට අපි පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ ගාවලට ඇවිල්ලා සමහරට අඬා වැටෙනවා කඩාගෙන වැටෙනවා මාගාවට එක්කෙනෙක් ආව මේ පෙනහළු වල තරුණ කෙනෙක් තරුණ කාන්තාවක් මගේ මිත්‍රයෙකුගේ මේ නෑදෑ වෙන කෙනෙක්
ඉතින් ගත්තාම මේ පෙනහළු වල පිළිකාවක් කියලා. ඒ වගේ රෝග තත්ත්වය. දැන් හොඳටම බය වෙලා. මං හෙව ඉස්සර ඔයා බයෙන් හිටියද කියලා හෙව්වා. ඕක දැනගන්න කලින්. එතකොට නම් බය තිබුණේ කියලා. ආන් එවලි එතකොට අපිට ධර්ම සිහිපත් වෙනවද? සිහිපත් වුණාද? නෑනි. එතකොට අපි සාමාන්‍යයෙන් පොදුවේ කියන දෙයක් තියෙනවා. මොකද්ද අපි කියන්නේ? ධර්මයක් ගැන අහන්න ලැබුණොත්, සිල් ගන්නට වටපිටාවක් ලැබුණොත්, වටපිටාව කවුරු හරි කිව්වොත් සිල් ගත්තොත් හොඳයි නේද? ධර්මයක් ඌවා මේ අපිට තව වැඩ ගොඩක් තියෙනවා. අපි කියන්නේ නැද්ද පොදුවේ? ඈ කියනවා. එහෙනම් අපිට පැහැදිලි අපි ආශාවෙන් මත් වෙලා ඉදි මේ ජීවිතේට. ඒ කියන්නේ අපිට තව කල් ජීවත් වෙන්න තියෙනවා, ආයුෂය තියෙනවා, ලෙඩක් රෝගයක් ඇඟේ නැහැ නේද? අපිට හැම වෙලෙම පොදුවේ හැමෝටම හිතෙන දෙයක් තමයි ස්වභාවිකව දිราපත් වෙලා වයසට ගිහිල්ලා අපි අවසන් ගමන සිදුවේවි කියන එක. හැබැයි ඒකත් අපේ හිතේ තියෙන අපේක්ෂාවක් ආසාවක් විතරයි. ඊතර බාන මේ දේත් එක දෙයක් අපිට සිද්ධ වෙලා තියෙන මොකද්ද? අර අපේ ජීවිතේ දැන් නිරෝගී තවකල් ජීවත් වෙන්න තියෙනවා, මට ධනෙ තියෙනවා, බලය තියෙනවා කියන මේ ඔක්කොමත් එක අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ මොකද්ද? සීල් ගන්න, ධර්මයේ හැසිරෙන්න, යහපතේ හැසිරෙන එක අපිට නැති වෙනවා. එහෙනම් මේ ජීවිතය ගැන තියෙන මේ මත්වීමත් එක තමයි මනුස්සයාට මොකද උපදින්නේ? එහෙනම් ප්‍රමාදී උපදිනවා. ඒතකොට අර වගේ සංවේගජනක දෙයක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ආන්න ඉවෙලි කියන්ට උනේත් නෑ. ආරාධනා කරන්න අවශ්‍යත් නෑ. ආන් එතකොට එනෝ හොයාගෙන. ආන් එතකොට ඇවිල්ලා මේ ධර්ම ගැන අහනු. ඊට පස්සේ සතර අපායක වැටින්න නැතුව හාමුදුරුවනේ කොහොමද බුදුරයන්වද කියා දුන්නේ. සමහරට ඉවෙලිට කියද්දී අර හිතේ තියෙන තැති ගැනීම බය වැඩි නිසා හිතට යන්නෙත් නැති අවස්ථා තියෙන්න පුළුවන්. එහෙනම් පින්නුතුනි මේක තැති ගැනීම තුලත් මේ ධර්මයේ පිහිටක් තියෙනව නැතුව අනුයි. හැබැයි ඒ මොහොත එන්නට මත්ිනුයි අපි මේ ධර්මයෙන් පිහිටක් හොයන්ට උනේ. එතකොට තිසරණේ කියලා කියන්නේ ඇයි? තිසරණේ කියලා කියන්නේ පින්නතුනි සරණටයි. තිසරණේ කියලා කියන්නේ මේ සරණවල් පිහිටවල් තුනක් තියෙනවා. මිනිස්යාට තියෙන අසරණ බව මොකද්ද? මේ ජීවිතෙත් අසරණ වෙනවා. මේ ජීවිතේ මිනිස්සෙක් අසරණ වෙන්නේ ඇයි? අර උපන්න ඇස සදාකාලික නොවද්දි හරියට දියේ ඇඳි ඉරක් වගේ. ඒ වගේම තමයි ආ දෑතට එකතු කරලා ගත දිය දෝත සදාකාලික නෑ වගේ. එහෙම වෙද්දි මොකද වෙන්නේ? මේ ඇස අපට අහිමි වෙනවා කියන ලකුණු පහළ වෙද්දි අන්න මොකද වෙන්නේ? අපි අසරණ වුණා. ඒතර මේ ජීවිතය තුළ ඇති වෙන ප්‍රශ්නයක් නෙමෙයිද ඒක? ඔව්. මේ ඇස මුල් කරගෙන දහහක් දී අපිට උපදින්න පුළුවන් පින්නතුනි උපදින්න. ඒ වගේම තමයි මේ කන මුල් කරගෙන නාසය දිව කය මනස මේ ලැබුවා වූ ආයතන හය අපි කියන ජීවිතය කියලා. මෙන්න මේ මේ හය මුල් කරගෙන මේ ජීවිතේ අපිට දහසක් අරුබුද අපිට ගලාගෙන යනවා. ඔබට හිම වෙලා නැද්ද? මේ දක්වා වෙලා තියෙනවද නැද්ද? තියෙනවා පින්නත. එතකොට මේ ආයතන හය තියෙනකන් හෙට දවසේ මේක නූපදීවිද? ඈ වෙනවමයි නේ. ඒතර හිනා මේ ජීවිතේ මිනිස්සෙක්ට දුක්ඛම් කටළු වෙනවා. ආන්නතරොද අර දුකක් වේදනාවක් එද්දි ඒකේ ස්වභාවය තමයි ලෝකී පිහිටක් හොයන එක. බෞද්ධ වේවා අබෞද්ධ වේවා වෙන ආගමික කෙනෙක් වේවා පින්වතුනි ඒ අය අදහන ශාස්ත්‍රඥ වහන්සේගෙන් පිහිටක් හොයන්නේ නැද්ද? එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන දුකේ මූලික ලක්ෂණ එක කියලා. දුක වේදනාව ඇති වුනහම එයා බාහිරින් පිහිටක් හොයනවා. මිත්‍රයෙක්ගෙන්, වෛද්‍යවරයෙක්ගෙන්, මනෝ වෛද්‍යවරයෙක්ගෙන්. ඔව්ද නැද්ද? ඔව්. සමහර වෙලාවට තමන්ගේ බිරිඳගෙන් වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ කතා බහ කරන ස්වාමියාත් එක්ක වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ දුව දරුවෙක් එක්ක වෙන්න පුළුවන් පුතා මෙහෙම දෙයක්. එතන ඥාතිත් එක්ක හරි කතා කරන්නේ නැද්ද? මේක පොදු ලක්ෂණයකින්. බලන්න බුදුරජාණන් වහන්සේට මේ ඇති වෙන ආරවුල සම්බන්ධව තියෙන පුළුල් අවබෝධි. එතකොට මේ ජීවිතයේ ඇති වෙන දුක්ඛම් කටළු මුල් කරගෙන මොකද කරන්නේ? එයාට පිහිටක් පිලිසරණක් අවශ්‍ය. අන්න අසරණ වෙච්ච මොහොතක්. ආනිය ඇති වෙන තැති ගැනීම වේදනාව දුකටත් පින්නතුනි අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණයම තුල පිහිට තියෙන. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ කියන්නේ මේ ජීවිත ස්වභාව මේ ස්වභාවයෙන් පවතින්නේ. ඒතුළ මේ ධර්මයේ ඇසුරු කරගෙන ඒ දුක නිවා ගන්න පුළුවන්. සංඝං සරණං ගච්ඡාමි සංඝයා වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකෙට සාක්ෂියක්. ඒ කාලේ ඒ ධර්මයේ ඇසුරු කරගෙන
යම් ප්‍රතිවේද කළ යුතු දෙයක් ඉදී කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක් සෝතාපන්න සකදාගාම විදියට දුක නැති කරලා ඵල නෙලාගත් යම් පිරිසක් වේද අතීතයේ වැඩ සිටිපු ඒ රහතන් වහන්සේලා ඔන සංඝයා සරණ යනවා එහෙම නැත්නම් ඒ දුක නැති කරන මගේ ගමන් කර සංඝං සරණං ගච්ඡාමි කි වේකට එහෙම නැත්නම් මේ තිසරණී මුල් කරගෙන පින්නතුනි අපි බලාපොරොත්තු වෙන්නේ වාසියක් ඒ හාමුදුරු හොඳට ඇසුරු කරලා අසවල් දී කරගන්න ඕනි කියන එක නෙමෙයි භික්ෂුවක් ඇසුරු කළ යුත්තේ ගින්දර ඇසු කරනවා වගේ මහා ප්‍රපාතයක් ළඟට ඇවිල්ලා හිමින් සැරේ පහළ බලනවා වගේ ඒ භික්ෂුව ඇසුරු කළ යුතුයි මිත්‍රයෙකුගේ ස්වරූපයෙන් ඇසුරු කරන්නට ගියොත් මොකද වෙන්නේ ඊට පස්සේ වෙන්නේ මොකද්ද ඊට පස්සේ පිටිපැකට් එක තිබුණද අසපේ ඕන තැනක තිබ්බ පන්සලක විය මොකද කරන්නේ හදම් බොණ්ඩ කණ්ඩ බොණ්ඩ පටන් ගන්න ඒ දේ වෙද්දි වෙද්දි සංඝයාගේදී පරිහරණය කරන අපිට අකුසලයක් සිද්ධ වෙන්නේ නැද්ද වෙන්න පුළුවන් ඒතර බාන්න අපි අර්ථය දැනගන්න ඕනි ගිහි පිරිසක් වශයෙන්ුත් පැවිදි පිරිසක් වශයෙන්ුත් ඇසුරු කරද්දී ඒ ඇසුරු කරගෙන තමයි පින්වතුනි ආන් අපි ඇසුරු කරගන්නේ කුමකටද මේ ජීවිතයේ උපදින ගින්න නිවා ගන්නට කුමක් කරා පැමිණෙද ඇස කන හරහා පැමිණෙන ඒ වගේම තමයි පරලෝ ජීවිතයේ පිළිබඳවත් අපිට තියෙන අනාරක්ෂිත බවක් අපි මරණින් මත්තේ ජීවිතයක් තියෙනවද නැද්ද මීට ඉස්සෙල්ලා අපිට ඉපදිලා හිටියද නැද්ද අපිට දහසක් අර්බුද තියෙනවා එතකොට අපිට ඒකට ආවරණේ වෙලා තියෙන්නේ අනාවරණේ වෙලා නැහැ. ඒ කියන්නේ වැහිලා තියෙන මේ හිතට. එතකොට මෙන්න මේ ආවරණේ වෙච්චදී අනාවරණේ කරගන්නේ කවුද? අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේ. එක්තරා අවස්ථාවක මම බණකට ගියාම මේ කතෝලික ගෙදරක මේ මුහුදු වෙරළ ආසන්නය තිබුණා. මම ওই පෙර ජීවිතය ගැන යම් සිද්ධි ටිකක් කිව්වහම එතන හිටපු කෙනෙක් කිව්වා ඒගොල්ල කතෝලික එක්කෙනෙක් කිව්වා ස්වාමින් වහන්සේ අපි නංගිත් පෙර ජීවිතේ කිව්වා කොහෙද මෙහි මෙහි ඉපදිලා හිටියේ අපි බයට එක්කන් ගියේ අම්මටයි තාත්තට කවදාවත් අම්මා තාත්තා කිව්වේ නැන්දි මාමි කිව්වේ කිව්වා දැන් මතකද කියලා මං අහුවාම කිව්වා දැන් මතක නෑ කිව්වා ඒතර මේ කතාව මං එක මේ ඊයේ පෙරේද කෙනෙක් කාපිලා කිව්වා අපි හාමුදුරනේ මමත් මගේ පොඩි කාලේ අවුරුදු 3 පෙර ජීවිතේ කියපු කෙනෙක් කිව්වා ඒ වගේම මගේ ගුරුවරයාත් මගේ පින්වත් අපේගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පෙර ජීවිතේ සිහිපත්කම තිබුණා. ඒතර එහෙනම් පින්නතුනි තේරුම් ගන්න සංසාරේ මෙවන් දෙයක්. පුංචි සමහරට ඉඟි ඔය වගේ ලෝකේ හැමතැනම අහන්ට දකින්ට ලැබෙනවා. ඇමරිකාවේ එක ළමයෙක් පෙර ජීවිතේ කියද්දි ඊට පස්සේ දෙමව්පිය විශ්වාස කරන්නේ මේ විකාර කියලා කිව්වා. දෙවන ලෝක යුද්ධ කාලේ ඉපදිලා ඉද්දි. මනෝවෛද්‍යවරයෙක් ගාවට ගියාම මේ මනෝවෛද්‍යවරයා කියනවා පුංචි දරුවෙක් අවුරුදු 2-3 කියලා කියන පුංචි දරුවෙක් ලොකු අත්දැකීමක් නෑ. මේ ජීවිතේ බොහෝ දේවල් සම්බන්ධව අත්දැකීම් උපදවගන්නේ මේ කාල සීමාව තුළ ටික ටික. එයා නොලබපු අත්දැකීමක් සම්බන්ධව කතා කරනවා නම් දෙමව්පිය විදිහටත් වෛද්‍යවරු විදිහට අපිත් පොඩ්ඩක් අවධානය යොමු කළ යුතුයි. මේ වෛද්‍යවරයෙක් කියන්නේ ඒ ඔස්සේ හොයද්දී අර දෙමව්පිය දැනගන්නවා ඔක්කොම වාර්තාත් එක්ක මේක ඇත්ත. මෙයා ඉපදිලා හිටියා මෙන්න මේ විදිහටයි මරණයටපත් වෙන්නේ කියලා. ආන් ඒ වගේ පින්වතුනි අපිට අවිද්‍ය අන්ධකාරක ඉන්න මේ ලෝකේ අපිට මහත් වූ ආලෝකය වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ආන්නේ බුදුරජාණන් වහන්සේ අපිට සුන්දර වූ දහමක් කියා දෙනවා මේ ජීවිතේ සම්බන්ධව. ආන්නේ පිළිබඳව අපි පුංචි කරුණු ටිකක් ඉගෙන ගමු. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද? දැන් අපි කිව්ව අර දියදෝතක් වගේ අපේ ජීවිතේ මොකද? අස්ථිරයි කියලා නේ. එතකොට ඒ වගේම තමයි අපි ජීවත් වෙන්නේ මාස 1200යි. එතකොට සීත කාලේ අර තියෙන්නේ නේද උෂ්ණ කාලේ එහෙම තියෙනව නේද කාල තුනකට අවුරුද්ද බෙදෙනවනේ එහෙම බෙදුවොත් ඒ වගේ කාල 300යි අපි ජීවත් වෙන්නේ නේ එතකොට බත්වේල් ගන්න අපි කන බොන ගණන් හදලා බලන්න එතකොට ස්වල්ප කාලේ අපි ජීවිතේ මේ කාල සීමාව තුළ අපි මොකද කරන්නේ අපි කරන දෙයක් තියෙනවා ඒ කියන්නේ බාහිර වස්තුවක් මුල් කරගෙන අපේ හිතේ මොකද අපි කරන්නේ ආසාව උපද්දව ගන්න එන අපේ හිතේ ආසාව උපද්දව ගන්න අපිට මොනවද උනේ? බාහිරින් වස්තුවක් උනේ. ඒ බාහිර වස්තුව මුල් කරගෙන තමයි අපි අභ්‍යන්තරේ මොකද්ද කරගන්නේ? විවිධ වූ ආසාව උපදව ගන්න. තරහ උපදව ගන්නේ කොහොමද? ඒකටත් බාහිර වස්තුවක් අවශ්‍යයි. ඒ වස්තුව මුල් කරගෙන තමයි නොඑක් ආකාරයෙන් අපේ හිතේ තරහ උපදව ගන්න. බාහිර දෙයක් මුල් කරගෙන තමයි අපේ හිතේ රැවටීම, මෝහය කියන ස්වභාවයත් අපි උපදව ගන්න. එන බාන බාහිර වස්තුවකුත් ඒ වගේම මේ වස්තුවට ප්‍රතික්‍රියා දැක්වීමකුත් අපේ සිත තුළ පවතිනවා.
එහෙමනම් මෙන්න මේ ස්වභාවය අඳුනගෙන මේකෙන් ගැලවෙන ආකාරයේ නිදහස් වෙන ආකාරය අපිට කවුද කියා දෙන්නේ? අපගේ ශාස්ත්‍රූ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි පින්නුතුනි මේ ජීවිතය ගැන කියා දෙන්නේ. හරි ලස්සන කාරණයක් කියා දෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තණ්හා සැඩ ගංගාවල් මේ තෘෂ්ණා සැඩ පාරවල් හයක් ගලාගෙන බහිනවා කියන. දැන් බලන්න තෘෂ්ණාව කියන්නේ මොකද්ද? ඉච්ඡාව කියන්නේ මොකද්ද? ඉච්ඡාව කියලා කියන්නේ පින්නුතුනි කැමැත්තට. ඉච්ඡාව කියන්නේ මොකද්ද? කැමැත්ත. මොනවටද කැමැති? බාන්න කියන්නේ බාන්න පොදිවි. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන්නේ මොනවටද අපිට කැමැත්ත තියෙන්නේ? ඇහැට පේන රූප. අතීතයේ දුටු දෙයක් වෙන්න පුළුවන්. අනාගතයේ තියෙන රූපයක් වෙන්න පුළුවන්. වර්තමානයේ දකින රූපයක් වෙන්න පුළුවන්. ආනි රූප ගැන කැමැත්ත තියෙනවා. ඒවා මුල් කරගෙන මොකද වෙන්නේ? හිතේ කෙලෙස් උපදිනවනේ. එතකොට මේකට කියනවා ඉච්ඡා. එතකොට රූප විතරක් නෙමෙයි, ශබ්ද කනින් දැනගන්න නැහි, ගඳ සුවඳ දිවෙන්, රස කයි පහස. මෙන්න මේ ඒ වගේ මනසින් මේ ඉන්ද්‍රියන් පහින් ගන්න දේවල් කෙරෙහි මනසෙ මොකක්ද තියෙන්නේ? ඉච්ඡාව, ආසාවක්, කැමැත්තක් තිබෙනවා. මේකට කියන මොකද්ද? ඉච්ඡාව. එතකොට මෙන්න මේ ආසා කරන දේ නැවත නැවත ලබන්න අපේ හිතේ කැමැත්තක් නැද්ද? තියෙනවා. එතකොට කියන මොකද්ද මේකට? තෘෂ්ණාව කියන. මොකද්ද කියන්නේ? තෘෂ්ණාව කියන. ඒ වගේම තමයි මේ ආසාව යම් දෙයකට ඇති වුණාද, එතකොට මොකද වෙන්නේ? අපි පපුවට යනපු උලක් තියෙනවා දැන්. එහෙම නැද්ද? කොළුවා O level pass වෙන එක. A level pass. විභාගෙ ලිව්වා. පාස්ද නැද්ද? ඔව්ද නැද්ද? මූණේ දැලි ගායිද? ඈ? එහෙම නැද්ද? අන්න උල. නඩු හබයක් ඇති වෙනවා. ඇති වෙච්ච වෙලේ ඉඳන් ගින්දර ඇයි? මොන පැත්තට මේක කැරකීද? අවාසි වෙයිද වාසි වෙයිද? ඊළඟ පාර ගාන හොයාගන්නේ කොහොමද? එහෙම නැද්ද? අන්න ප්‍රශ්න උපදිනවා. දේපල සම්බන්ධව ඇති වෙන මොනවා වෙයි? ධම්ම කොයි පැත්තට තීරණේ ගනීද? තාත්තා කොයි පැත්තට තීරණේ ගනීද? සහෝදරය මොන විදිහට කටයුතු කරාවි? අන්න උල. මේ ඔක්කොම උපදින්නේ නැද්ද අපිට? ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හුල. පිපාසය කියන තෘෂ්ණාවට. ඇයි තෘෂ්ණාවට ප්‍රිපාසය කිව්වේ? යමක්කට ආසාව ඇති වුණොත් පින්නතුනි, ඒක ලබනකම් මොකද වෙන්නේ? ඉන්න බෑ. දැන් පිපාසය ඇති වුණාම වතුර බොන්න ඕනේද නැද්ද? ඈ බොන්න ඕනේ. දැන් ක්‍රිකට් මැච් එහෙම තියෙනව නේද? ඔබ බලන්ට ඇති. වර්ල්ඩ් කප් පරම්පරාව කියලා ඉන්නේ. දැන් ඔන්න ෆයිනල් ලැබිලා. දැන් මොකද වෙන්නේ? මොකක් වෙයිද? අවසාන මොහොත වෙනකම් මොකද වෙන්නේ කාටත්? ආන්න වැඩි. නාට්‍ය බැලුවත් බලන්න. ඊළඟ සතිය මේ ඔන්න හොඳම කොටස. දැන් මොකද වෙන්නේ? දවස් 7ක් වීදිනවා. ඔව්ද නැද්ද? ආන්න කිව්වා පිපාසය කිව්වා. ආශා කියලා කියන්නේ ඇයි? අනාගතයේ මේ ගැන බලාපොරොත්තු තියන්නේ. විසත්තිකා කියන්නේ ඇයි? බාහිර රූප ශබ්ද ගන්ධ ගැනත් ඇසකන ගැනත් අපි ආසාව මේ විසිරලා තියෙන කියලා. වැල කියන වැලක් කියන්නේ ගහක තියෙන වැල් නේද? වැලවරකනේ නේද? අර ගහේ තියෙන්නේ. ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව අපි විලා ගන්නවා කියලා. ස්නේහය කියන තෘෂ්ණාවට. ඇයි ස්නේහය කියන්නේ? පින්නතුනි බාන දරුව කොච්චර වැරදි කළත් ඔබේ හිතේ දරුව ගැන ආදරේ කරුණාව නැද්ද? තියෙනවා. හිත උණු කර 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 මොන දේ කුඩු ගහලාවත් මොනවා කරත් අපේ කොළුවනේ කියලා අපව ගන්නවා. අහපව් ඒ දරුව මුල් කරගෙන දුක වෙන්නේ නැද්ද? ආන් ස්නේහය කිව්වා. පින්නතුනි මෙන්න මේ තෘෂ්ණාවෙන් යම් කෙනෙක් ගැලවෙනවද? ආන්නී කෙනා මේ ලෝකේ අද්විතීය පුද්ගලයෙක්. එයා කවුද? කොහොම කෙනෙක්ද? අද්විතීය කෙනෙක්. ඒ අද්විතීය මනුස්ස රත්නය තමයි කවුද? අපගේ ශාස්ත්‍රූ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ අද්විතීය මනුස්ස රත්නයේ ධර්මය තමයි ඔබේ නිවසේට මේ නැත්නම් ඔබේ ඉදිරියට මේ පැමිණෙන්නේ, අහන්ට ලැබෙන්නේ. මේක ඇහුවේ නැත්තම් පින්නතුනි මේ සිතක ස්වභාවය අපිට අඳුර ගන්න ලැබෙන්නේ නැහැ. වෙන දහමක වෙන ආගමක මේ ගැන කතා කරන්නේත් නැහැ. මෙන්න මේ දේ මුල් කරගෙනයි දහසක් දී අපේ ජීවිතේ උපදින්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ගැන හරි ලස්සන කරුණු ටිකක් කියadien. බලන්න පින්නතුනි මනුෂ්‍ය సంతානේ
මනුෂ්‍ය ජීවිතයක් වේවා, දිව්‍ය වේවා, බ්‍රහ්ම වේවා. ඒ වගේම තමයි තිරිසන් ලෝකයේ වේවා, කුරාකෝ බියට වේවා, නිරිසතා වේවා, ප්‍රේත ලෝකයේ ප්‍රේතයාට වේවා. එකම සිද්ධාන්තයක්, එකම න්‍යායක් පවතින. ඒ කියන්නේ මේ ජීවිතයේ ක්‍රියාවලිය සිද්ධ වෙන එක්තරා රටාවක් පවතින. අපි කොයි ලෝකෙට ආස කළත් පින්නොතින් මීට එහා අත්දැකීමක් අපිට ලබන්න බැ. මෙච්චරමයි කුමක්දී බලන්න හරි ලස්සනට මේ ගැන කියා දෙන විදිය. රූපං දිස්වා සති මුට්ටා. ඒ කිවි රූප දකින්නේ අපි කුමකින්ද? කුමකින්ද? දැන් ඔබ බලන් ඉන්නේ කුමකින්ද? ඈ ඇස් දෙකින්නේ. ඇස් පේනවා දුර්වල වුණාම අපි මොකද කරන්නේ? කණ්ණාඩි කුට්ටමකත් අපි දාගන්නවද නේද? ඈ එහෙම දාගෙන හරි අපි බලනවා නේ ඇසේ පෙනීම හදාගන්න. එතකොට අපි ලෝකෙට සම්බන්ධ වෙන කුමකින්ද? ඇසින්. ආන්ගේ ඇසින් දකින රූපේ ගැන හරි විස්තරයක් කියනවා. ඒතර බාන්න අපි ඇස පාවිච්චි කරාට ඇහින් රූප දැන දැක්ක වුණාට ඒ වගේන අපිට අවබෝධයක් තියනවද? තියනවද? නැහැ නේ. දැන් බාන්න ඇහින් දකිනදී, කනින් අහනදී, නාසින් ආග්‍රහණය කරන. මොනවද නාසින් ආග්‍රහණය කරන්නේ? ගඳ සුවඳ නේ. දිවෙන් අපි විඳින්නේ රස. කයින් පහස. තෝ ඇස කන නාහි දිව කයින් ගන්න මේ ඉන්ද්‍රියම් පහෙන් ගන්න දෙයට පිහිට මොකද්ද? අත් විඳින්නේ මේ අරුමුණු පහ ඇසින් ගන්න දෙ. මනසනේ. ඔව්ද නැද්ද? ඇසින් දකින දේ ගැන තලුමරන්නේ සිති. කනින් අහන දෙයට ආස කරන්නේ මේ ආස වැතිනේ මේ සිති. නාහින් දැනගන්න දෙයට ආසාව මේ හිතේ තියෙනවා. දිවෙන් දැනගන්න දෙයට ආස සිතේ තියෙනවා. කයින් දැනගන්න දෙයට සිති. දැන් කනින් පුළුවන් ද රූප බලන්න? නාහින් පුළුවන් ද සද්ධාන්න? බෑ නේ. එතකොට මේ ඇස කන නාහි දිව කය මනසින් විවිධ අරමුණු ගන්නවා. ඒ කියන්නේ ඊට ඒක පැටලීමක් නෑ නේ. ඇහින් රූප, කනින් ශබ්ද. නමුත් මේ ඉන්ද්‍රියන් පහින් ගන්න දෙයට පිහිට මොකද්ද? අපේ සිත. මොකද්ද? සිත. දැන් ඔබට බැරිද ඇස් වහගෙන කාපුවා, බීපුවා, අහපුවා මතක් කරගන්න? පුළුවන්ද බැරිද? එහෙනම් ඇස කන නාහි දිව කයෙන් ගන්න දේවල් මොකද්ද පිහිට උනේ? මනසනේ. මනසින් අත් විදින. ඒතර හිතට පිහිට මොකද්ද? හිතට පිහිට සිහියනේ. මෙන්න මේ ගැන ලස්සන කතාවක් කිය බුදුරජාණන් වහන්සේ. මොකද්ද? රූපං දිස්වා සති මුට්ටා. මුට්ටස් සති කියන්නේ සිහියෙන්ද අසිහියෙන්ද? ඈ අසිහියෙන්. අසිහියෙන් කියන්නේ සාමාන්‍ය මිනිසයා. සාමාන්‍ය මිනිසයා කියන්නේ බුදුරජාන් වහන්සේ ධර්මය අහලා සතර සතිපට්ඨානය තුල පිහිටලා නැති කෙනා. ලෝකේ සාමාන්‍යයයි. එයාට කියන කවුද? පෘථග්ජන පුද්ගලයෝ. මෙන්න මේ අය තමන්ගේ ඇස් දෙකෙන් ලෝකේ දකිනවා. එතකොට ඇහැට පේන්නේ මොනවද? රූප. මොනවද පේන රූප? ගේ දොර, ඉඩ කඩ නේද? පාසල, ඊට පස්සේ යාළු මිත්‍රු මේ සියලු දේ, ඉරහඳ තාරකා සියල්ලම. රූපං දිස්වා සති මුට්ටා. එයා රූපයක් දකින්නේ කොහොමද? සිහියෙන් නෙමෙයි. කොහොමද දකින්නේ? කොහොමද දකින්නේ? අසිහියෙන්. කොහොමද දකින්නේ? අසිහියෙන්. රූපං දිස්වා සති මුට්ටා පියනිමිත්තම් මනසිකරවතු. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ පින්වතුනි, අපි ඇහෙන් යමක් දකිමු. අපි හිතමු මෙහෙම, ඔන්න තරුණ කෙනෙක්, එහෙම නැත්නම් තරුණියක් වෙන්නට පුළුවන්, ලස්සන කෙනෙක්ව දකින්න. එහෙම නැත්නම් නාට්‍යයක, එහෙම නැත්නම් චිත්‍රපටයක ලස්සන කෙනෙක් දකින්න. දැක්කොත් මොකද වෙන්නේ? ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසීයෙන් රූපයක් දැකලා පිය නිමිත්තන් මනසිකරවුතු. ඒ කියන්නේ ඒකේ අර දැකපු ප්‍රිය සටහන් නිමිති මොකද වෙන්නේ? අපි අන්න මතක් කරනවා. අපිට එහෙම වෙන්නේ නැද්ද? ඉස්කෝලේ ගිය කාලේ වෙච්ච ඒවා නේ. අවුරුද්දට මේ අවුරුදු ගෙවල් වල ගිහිල්ලා කතා කරපුවා, hina වෙච්චනේ. මතක් වෙන්නේ නැද්ද? පාරේ යද්දි දැකපුවා. මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඒ මොකද්ද? ප්‍රිය නිමිති. ඔන්න බලන්න මේ ඇහින් දැක්කට පස්සේ කොච්චර වැඩ කටයුතු ටිකක් වෙනවද කියලා බලන්න. අපි මෙච්චර මෙහෙම හිටියවගෙන හොයලා බැලුවද? ඈ
නෑනි මේ ගෙදර වැඩ කටයුතු මුන් හොයලා බලන්නේ නෑනි කියලා තාත්තා අම්මට තරහ ගියාම දරුවන්ට බයි නේද? එහෙම කිව්වා. නමුත් දැන් ඔබ කල්පනා කළ බාන්න ඇහින් යමක් දැක්කම මොකද වෙන්නේ? එතන වෙන වැඩ කටයුතු ගැන ඔබ හොයලා බැලුවද? බැලුවේ නැත. පිය නිමිත්තන් මනසිකරවතු අර ඇසින් දැකපු ප්‍රිය වූ මිහිරි වූ රූපේ දැන් මොකද වෙන්නේ? මනසිකරවතු. දැන් එයාට මොකද වෙන්නේ හිතින්? දැන් එයාට කල්පනා වෙනවා. මතක් වෙනවා. සිහිපත් වෙනවා. වෙනවද නැද්ද? ඈ ඇත්තද බුරුදු කතාව? ඈ කියන්න බලන්න. ඇත්ත. එතකොට මෙයා මේ විදිහට දැන් අපි හිතමු උදේ දැක්කී රූපේ රෑත් මතක් වෙනවා. දවලුත් මතක් වෙනවා. පහුවදා උදේත් මතක් වෙන්නේ නැද්ද? වෙනවා. මේ විදිහට අර ප්‍රිය නිමිති මනස හිතින් මතක් කර කර ඉදදී ඇහින් දැකපු මොකද වෙන්නේ? සාරත් චිත්තෝ වේදීති. දැන් ඒක මොකද වෙන්නේ? ඒක අර සතුටු සිතින් යුතුව විඳින්න පටන් ගන්න. මොකද්ද? අර ඇහින් දැකපු රූපි. කොමකින්ද විඳින්නේ? ඇහින් දැක්කට පස්සේ ඇසින් දීක මතක් කර කර ඉන්නේ කොහොමද? සිතින්. කොහොමද? මේක ඇත්තද බොරුද? ඈ බාහන්න බුදුරජාන්ස කියා දෙන මානසික විග්‍රහය. අර සිතින් ඒක සතුටින් සිහිපත් කර කර ඉන්නවා කියනවා. එතකොට මොකද මෙයාට වෙන්නේ? තංච අජ්ජෝසාය තිට්ඨති. එතකොට මේ හිත මොකද වෙන්නේ? ඒකේ බැස ගන්නවා. නැතුව බැරුව යනවා. මොකද්ද වෙන්නේ? නැතුව බැරුව යනවා. ඒකනේ පින්නතුනේ අර මේ ඇහෙන් විතරක් නෙමෙයි. සමහර බීඩි කොටි. බීඩි බොනවනේ මිනිස්සුනේ සිගරට් එහෙම. ඊට පස්සේ මොකද වෙන්නේ ඒක? නැතුව බෑ. ඒක නැතුව එයාට ඕනෙමයි. අරක්කු බොන්න පුරුදුනොත් නැතුව බෑ. ඇයි ඒ? අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ සිතේකේ බැසගෙන. එහෙනම් බාන ඇහින් දැක්කට පස්සේ හිතින් ඒක සතුටින් මෙනෙහි කරදි මොකද උනේ? ආන්න සිතේකේ බැසගෙන අපිටත් හොරා. අන්න ඉච්ඡා, තෘෂ්ණා, ආසා, විසත්තිකා, වැල, හුල, පිපාසය ඔක්කොම වෙලා ඉවරයි. දැන් ගැලවෙයිද? බෑ. එතකොට මොකද වෙන්නේ? තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. ඒ කියන්නේ අර දැකපු රූපි මුල් කරගෙන දැන් මොකද වෙන්නේ හිතේ? විඳීම් උපදිනවා දහසක්. ඔව්ද නැද්ද? ඔව්. දැන් ඔබ සාමාන්‍යයෙන් දැන් අපි පින්නතුනි ඔබ අප හැමදිනම ගිහි කාලවේ එහෙම ගිහි කාලවල වලදී දැන් ඔබ නම් ඔබ නිතර චිත්‍රපටි බලන ඇති. මේ පොඩි ළමයි හින්දි චිත්‍රපටි එහෙම බලනවද නැද්ද? බලනවා. දැන් ඒවයිදි මොකද වෙන්නේ? පෙන්වන්නේ සාමාන්‍ය. ඕන කාව හරි දැක්කා. ඕන හිත බැඳුන ඊට පස්සේ ඕන සින්දුවකුත් යනවා ඊට පස්සේ. වෙනවද නැද්ද? වෙනවා. ඒ මොකද්ද ඒ කරන්නේ? ආන් ඒ සිද්ධිය මුල් කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන සින්දුවක් ගස් වටේ කැරකෙන ඕන සින්දුවක්. වෙනවද නැද්ද? වෙනවා. ආන් මොකද්ද ඒ කියා දෙන්නේ බුදුරජාණන්සේ? අර රූපේ මුල් කරගෙන දහසක් විඳීම් හිතේ උපන්දව ගන්නවා කියන්නේ. මේ බලන්න බුදුරජාණන්ස් කියා දෙන ලස්සන. මේව පිනුතුනි බාහිරින් හොයා ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අර රූපේ මුල් කරගෙන දැන් හිතින් හිතනවා. ඊට පස්සේ ඔන්න තනියෙන් hina වෙනවා නේ. ඊට පස්සේ ඔන්න අහස බලන් ඉන්නවා. සින්දුවක් දා ගන්නවා නේද? ඊට පස්සේ ඔන්න අමුතු විදිහක් නේ. ඔන්න අම්මා තාත්තා මොකද මේ වෙලා තියෙන්නේ? අහන වෙන්න බැරිද? කාට කාටත් ඊවන් ලෝකයක් තිබ්බද නැද්ද? තිබ්බා. මේ බාන්න බුදුරයන්ස් පින්නොත් මේක පින්නොත් මම මේ කියා දුන්නේ ඔබට තේරෙන පැත්තකින්. එතකොට ඒක අපිට සිහිපත් වෙලා ටග් ගාලා අපිට හිනාවක් ගිහලා ඒක මතක් වෙලා එනවා නේද ගන්නට? අන්න බාන්න ටග් ගාලා හිත බැස ගන්න ඒවයි. සංසාරේ පුරුදුණී ඒක නිසා. නමුත් ඔබම කල්පනා කරන්න ඒ දෙයක් විතරක් නෙමෙයි පින චූටි දේ පවා අපි හිතට එහෙම බලපානවද නේද? බලපාන. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර දැකපු රූපේ මුල් කරගෙන දහසක් විදීම් සිටි උපදව ගන්න පටන් ගන්න. දැන් බාන්න මෙහෙම දැක්ක ගියා. දැන් පැය 24ම වැඩ. මාස ගණන් වැඩ හිටියේ නැද්ද? ආන් තරහ වුණත් එහෙම තරහ දැකපු දෙයක් දැක්ක ඉවර බැන්න. එහෙම නැත්නම් ඔරෝගන ගියා. රෑ නිදා ගන්න බෑ. හෙට පෙල්ලෙනවා මෙහෙට පෙල්ලෙනවා.
හීනෙනුත් පේනවා මොකද්ද දේවාල ගලට ගිහිල්ලා පොල් ගහනවා මිරිස් සම්බරනවා ඔක්කොම හීනෙන් ඒ ක්‍රමෙත් පේනවද නැද්ද ඔක්කොම පේන්න ගන්නවා ආන්න බාන්න දැකපු දේ මුල් කරගෙන අන්න මෙනෙහි කරනවා වෙන්න බැරිද අන්න පෞ සිද්ධ වෙන ගොඩක් දේවල් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභිජ්ජාච විහෙසාච දැන් මොකද වෙන්නේ අර දැකපු රූපේ මුල් කර අභිජ්ජා කිව්වේ අන්න බාහිර අරමුණ දැන් මොකද වෙන්නේ බාහිර අරමුණ මුල් කරගෙන අන්න හිතේ ප්‍රතික්‍රියාව මොකක්ද ඇති වෙන්නේ ආසාව අන්සතු දෙයට මොකද වෙන්නේ ආසාව අන්න ඉපදුනවා කියන එහෙනම් බාහිර අරමුණක් මුල් කරගෙන ඔන්න අභිජ්ජා ඉපදුනවා විහෙසාච දැන් මොකද වෙන්නේ හිතේ මුල් කරගෙන අන්න ඒකත් එක ගැටිලා හිතේ මනෝ ලෝක දහසක් දී උපදින්න පටන් ගන්නවා කියන චිත්ත මස්සූ පහඤ්ඤති මොකද වෙන්නේ ඒකත් එක හිත විහිසින්න ගන්නවා කියන ඒවං ආච නුතෝ දුක්ඛං ආන් ඊ විදිහට යා මොකද කරන්නේ දැන් දුක රැස් කරනවා කියන මොකද එයාට වෙන්නේ දැන් දුක රැස් වෙනවා ආරා නිබ්බානං උච්චති එයා නිවනින් ගොඩාක් ඈත කියන්නේ දැන් බාණ්ඩ ඇසින් රූපයක් දැකපු මිනිස්සයාට වෙච්ච දේ ඔය ටික ඇරින්න පින්නොත්නි අපිට මොනවද වෙන්නේ කියන්න පුළුවන් නේද මොකුත් නැත මේ ඔක්කොම පින්නොත්නි මනෝ ලෝක දෙවියන්ට සිද්ධ වෙන්නේ මොකද්ද දෙවියන්ගෙන් දකින්න දැසට පේන රූපෙ මුල් කරගත් අසී ඔච්චරයි වෙන්නේ ඊට යම් මොකුත් නැහැ ගෙදර ඉන්න බලු පැටියට පූස් පැටියට කාටත් වෙන්නේ මොකද්ද ඔච්චරයි ප්‍රේත ලෝකේ නිරේ තිරිසන් සත ඔක්කොටම වෙනවා සියලු සත්වයන්ට පින්වතුනි ඔච්චරයි වෙන්නේ මව් කුසේ හටගත් දා ඉඳන් එතන ඇති වෙන ප්‍රතික්‍රියාවත් එක්ක වේවා මරණ මොහොත දක්වා පින්වතුනි අපේ සිත් ඇසට තියෙන දේ මුල් කරගෙන සිත උම ක්‍රියාත්මක වෙනවා ඒතර අනිත් ටිකත් ගලප ගන්න කොහොමද කනින් ශබ්දයක් අහලා නාසින් ගඳ සුවඳක් දැනගෙන දිවෙන් රසක් ඉඳලා කයින් පහසක් ලැබලා මනසින් අරමුණක් අරගෙන මොකද කරන්නේ අන්න ඊට පස්සේ මොකද වෙන්නේ ප්‍රිය නිමිති හිතන්න ගන්නවා කල්පනා කර කර දැන් ඔන්න මානසික ප්‍රශ්න ආරවුල් 1000ක් කියලා උපදින්න පුළුවන් ඊට පස්සේ ඒ විදිහට සතුටු සිතින් ඒක සාරවත් කරගෙන හිතන්න මොකද වෙන්නේ ආන්න එතකොට හිත බැසගත්තා බැසගද්දී ඒ දැකපුදී අහපුදී ආග්‍රහණය කරපු රස විඳපුදී මුල් කරගෙන කල්පනා ලෝකික අපි අතරමං වෙනවා. හැබැයි පින්වතුන් හොඳට මතක් කරන්න මෙන්න මේ කාරණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමී කියන්නේ මේ කොයි වගේ දෙයක්ද හරියට පිහියයි මස්කොටයයි වගේ කියන්නේ. ඒ කියන්නේ දැන් පිහිය අරගෙන මේ මස් අර කොටේ උඩ තියලා කපන්නේ කොයි වෙලාවටද? මස් ලැබිච්ච වෙලාවටයි. ඊට පස්සේ ඒ දෙක නිකන් ඔහේ තියෙන්නේ. ඒ වගේ කියලා කියනවා අපි කාමී කියන එක. ඇහින් දැක්කා එතන ඉවර වෙලා ඊට පස්සේ හිතින් මොකද වෙන්නේ කල්පනා කරන ඔක්කොම අතීතයට ගියේ හරියට රෑ දුටු සිහිනයක් වගේ කියන දැන් නැගිට්ටාම මතක් වෙනවා හීනයක් ඇත්තද බොරුවද නේතරම දැන් හීනයක් නේ දැන් බාන් ඊයේ කාපුවා බීපුවා දැකපුවා අවුරුදු 10කට කලින් දැකපුවා අහපුවා කාපුවා බීපුවා පුංචි කාලේ තරුණ කාලේ නේද දැන් මොකද උනේ ඔක්කොම අතීතයට ගියා. නමුත් පින්වත්නි අපිට අත්හරින්න බැරිත් ඔච්චරමයි. මීට එහා කිසි දෙයක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ විදිහට තෘෂ්ණාව ඇති වුණාට පස්සේ අර දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැන ආන්‍ය ආසාවත් එක තමයි චේතනාවක් මුල් කරගෙන කය වචනින් හිතින් කර්ම රැස් වෙන්නේ. ඒ ආසාව ඇති වුණාට පස්සේ කොටසක් ditta ධම්ම වෙන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ පරිසම්පද තවත් දෙයක් ඊළඟ ජීවිතේ ඉඳන් විපාක දෙනවා. තවත් දෙයක් මොකද වෙන්නේ ඊළඟ ජීවිතේ නෙමෙයි. ඊට පස්සේ ඉඳන් පටිසන්ධින්න ගන්නවා නිවන් දකින්නකම්. අපි මොකද කරන්නේ? විඳු විඳු යනවා. දැන් බලන්න දැකපු රූපෙට හිතේ සකස් වුණා. අන්න ප්‍රේතය නිර්මාණය වුණා. අන්න නිරිසතා නිර්මාණය වුණා. ගෝනුස්සෙක් පත්තායක වෙන ලෝකෙ ඉපදුණා. ඔන්න මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන ලෝකෙ හැදුණා. පින්නොතින මේ චුට්ට මෙන්න මේ චුට්ට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකම් කිසි සත්වයකට දැනගන්නේ නැහැ. හැබැයි වෙන්නේ මොකද්ද? ඔච්චරමයි. එතකොට අපි කෙටියෙන් ওই ටික දැනගමු.
දැන් එතකොට එහෙම රූපය දැකලා ශබ්ද දැකලා ඔකට ආසාවෙන් හිතින් මිනිහි කර කර ඉද්දි දැන් හිත බැස ගන්නවනේ. එතකොට යා නිවනට ලං වෙනවද ඈත් වෙනවද? මොකක්ද වෙනවා කිවි බුදුරයන් වහන්සේ? ඈ මොකක්ද වෙන්නේ? ආරා නිබ්බානන්ති විච. එයා මොකද වෙන්නේ? නිවනි ඈතට යනවා. එහෙනම් දවසින් දවස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු නිවනට ලං වෙනවද ඈත් වෙනවද? ඔබට හිතෙන්නේ? හ්ම්? ඈත් වෙනවා. ලං වෙන්නේ. අපි අය හිතන් ඉන්නේ මල් පහම් පූජා කරලා දඹදිව ගිහිල්ලා ඇවිල්ලා දානයක් දුන්නාම ඔක්කොම හරි. නමුත් පින්නති බාණ්ඩ ඊට වඩා ගැඹීර ධර්මයක් මෙතන නැද්ද? තියනවද නැද්ද? තියෙනවා. පුදුම ලස්සනයි මේ විස්තරය. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේදී අනිත් පැත්ත. මේදී අනිත් පැත්ත කියන්නේ මොකද්ද? ආන්න දෙවියන්ට, මිනිසුන්ට, බ්‍රහ්මයන්ට හසු නොවන දෙයක්. හසු නොවනවා කියලා කියන්නේ මේ ක්‍රමවේදය දන්නේ නැහැ. ගැළවෙන පැත්තක් දන්නේ නැහැ. ආන්න භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව ඔන්න කියා දෙනවා අපිට. මේ බලන්න මේක අමු ලස්සන මේ කලාවක්. හරි අපූර්ව දෙයක්. ඒ කියන්නේ ආතාපි කියලා කියන්නේ පින්නොතනේ මේ කාම ලෝකේ, රූප අරූප ලෝකේ මේ සියලු ලෝකෙට නොබෙදෙන විදිහට හිත හදාගන්න එක. සකස් කරන. ඒක කරන්නේ කොහොමද? සිහියෙන්. කොහොමද කරන්නේ? සිහියෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා නොසෝ රජ්ජන්ති රූපේසු. ඒ කියන්නේ එයා අර රූපයක් මුල් කරගෙන හිතේ මොනවද උපදව ගන්න ඇත්තේ? මොනවද උපදව ගන්න? කෙලෙස්. මොනවද ඇති කරගන්න ඇත්තේ? කෙලෙස් උපදව ගන්නේ නැහැ කියනවා. නසෝ රජ්ජන්ති රූපේසු රූපං දිස්වා පතිස්සතු. එයා රූපේ දකින්නේ කොහොමද? එයා දකින්නේ කොහොමද රූපේ? මනා සිහිනුවනි. කොහොමද දකින්නේ? හොඳ සිහියෙන් දකින්නේ. ඒ කියන්නේ ඇහෙන් යමක් දැක්කද, දැන් ඇස තියෙනවා, ඇහ ඉදිරියට මොකද්ද පේන්නේ? රූපයක් කියලා. ඒතකොට මේ රූපය ගැන දැනගන්නේ සිතින්නේ. ඇසේ හටගන්න විඤ්ඤාණි. විඤ්ඤාණි සිත කියන්නේ එක දිගට. ඔන්න දැනගත්තා. ඒතර ඇසයි රූපේ අර ඇසේ හටගත්ත දැනගැනීමත් එක්ක දැන් මේ තුන එකතු වුණ ගමන් මොකද වෙන්නේ? එකතු වීමට කියන ස්පර්ශ. ඇතිවෙච්ච ගමන් විඳීමක් ඇති වෙනවා. දැන් මොකද තියෙන්නේ? මෙයාට සිහියක් තියෙන්නේ. මොකද තියෙන්නේ? සිය ආන් එහෙම වුණා කියලා. ඒ සිහිය හටගද්දිම මොකද වෙන්නේ? ආන් එතකොට මොකද වෙන්නේ? ඒක සිතට එකතු වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? සිතට එකතු වෙන්නේ නැහැ කියනවා. එතකොට යා මනා සිහියෙන් ඒ රූපය දකිදී විරත් චිත්තෝ වේදීති. විරත් කියන්නේ නොයලුණු සිතින් කියනවා. ඒක විඳින්නේ කොහොමද? විඳින්නේ ඒක නොයලුණු සිත. දැන් බුදුරයන් වහන්සේට ඇසක් තියෙනවා, මනසකුත් තියෙනවා, කනක් තියෙනවා, නාහි දිවකය මත තියෙනවා, ඇහින් රූප දකිනවා, කන්ට ශබ්ද ඇහෙනවා. හැබැයි ඒකට මොකද නැති? ඇලීම නැහැ. ඇලීම නැති නිසා ඒක මුල් කරගෙන දහසක් සිතිවිලි ඉපදීමක් නැහැ. හරියට නිලුම් කොළයට වතුර බින්දු වැටුණාම මොකද වෙන්නේ? හූරල වැටෙනවා. රැඳින්නේ නැහැ. එතනින්ම ඉවරයි. විරත් චිත්තෝ වේදේති. වර නොයලුණු සිතකින් ඒක බිඳිනවා කියනවා. තංචනාජ්ජෝ සායතිට්ඨති. එතකොට මොකද වෙන්නේ? එහි සිත බැසගන්නේ නැහැ. ආන් අරය අපිට අර අරියාදුව කළා. අසවල් දවසේ අසවලා මෙහෙම කිව්වා, මෙහෙම රෝගන ගියා. කිසි සටහනක් නෑ. එතනින්ම ඉවරයි. හරි පුදුමයි නෙමෙයි සිද්ධිය. ඊට පස්සේ දේශනා කරන ඒ විදිහට යා මනා සිහියෙන් රූපේ දකිද්දි සිත බැස ගන්න නැති වියද්දි මොකද වෙන්නේ? යථාස පස්සතු රූපං. ඒ විදිහට ඒ රූපේ දකිද්දි සේවතෝ චාපි. ඒ විදිහට යා දකිමින් ඒ රූපෙ විඳිද්දි මොකද වෙන්නේ? කීයති. කීයති කියන්නේ ෂේ වෙනවා. මොනවද ෂේ වෙන්නේ? ඒ ගැන තියෙන රාගී, ද්වේෂි, මෝහි ඇලීම ෂේ වෙනවා කියනවා. නොපචීයති. රැස් කරන්නේ නැහැ කියනවා. ද්වේෂි රැස් කරන්නේ නැහැ. රාගී රැස් කරන්නේ නැහැ. මෝහයක් රැස් වෙන්නේ මේ අන්න කෙලස් නැති වෙන්න ගන්නවා කියනවා. ඒවංසෝ චරති සතු. ආන්ියේ විදිහට යා සිහියෙන් හැසිරෙද්දි ඒවං අපචිනතු දුක්ඛං. එයාට දුකක් රැස් වෙන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? සාන්තිකේ නිබ්බාණං උච්චති. එයා තමයි කියන නිවන ලඟ වෙන කෙනා. දවසින් දවස යා මොකද වෙන්නේ? නිවනට ලඟ වෙනවා කියන. මේ බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරදී.
දැන් බාන මේ ජීවිතයේ රූප ශබ්ද ගන්ධ රස පහස දැකලා ඒ දැකලා අහලා අපි මානසික දුක් විඳිනවනේ. එහෙනම් බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියන තුල ඒක ඉවරයි. අන්න පිහිට හැදුනා. ඒතර කර්ම ෂේවිලානේ දැන් ditta දා මේ ජීවිතේ විපාක දෙන ඊළඟ ජීවිතේ සංසාර විපාක දෙන එක ෂේවිලා. ආන්න එතකොට මොකද වෙන්නේ සංසාරේ අවසන්. ඒක තමයි පින්නොතිනේ රහතන් වහන්සේට සමහර විට කියනවා මම වාසය කරන්නේ මේ ලිනේ වැහි වහිද්දි අකුණු ගහනවා කියනවා. මහා සද්දෙට අකුණු ගහනවා. විදුලි එළි පේනවා කියනවා. හැබැයි ඒ අකුණු ගහද්දි මගේ හිතේ ඒ මුල් කරගෙන තැති ගැනීමක් උපදින්නේ කියලා. ඒක මගේ ධර්මතාවයක් කියනවා. දැක්කනේ නික්ලේසි බව ගැන කිව්වා. ඒතකොට එක රහතන් වහන්සේ නමක් කියනවා මරණය කියලා කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් කියලා. මරණය කියන දේ ඉදිරියේ එතනින් හැට බයත් ඇති ගැනීමක් නැහැ කියනවා. ඒ ත්‍රාසය බය උපදින ස්වභාවයේ නිරුද්ධ වුණා. දැන් බලන්න අර රූපයක් දැකලා ශබ්දයක් අහලා ජීවිතේ සකස් වෙච්ච ක්‍රමිත් බුදුරයන් වහන්සේ දේශනා කළා. දැන් ඒකේදී තියෙන ඇල්ම නිරුද්ධ කරන ක්‍රමිත් ආන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා. පින්වතුනි හරි පුදුම ධර්මයක් කියලා දෙන්නේ. දැන් ඒතර ඔබ තේරුම් ගන්න මෙන්න මෙහෙම. ඒ තමයි දැන් අපිට තියෙන කෙටි කාලය තුල ඔබට තව කරුණක් මම කියලා දෙන්නම්. මෙහෙම හිතන්න. අපි ලෝකෙට ඇලෙන්නේ අපි හිතමු සරලව කිව්වොත් රූපයට අපි බැඳෙන්නේ නැද්ද? බැඳෙනවද නැද්ද? බැඳෙන. රූපය කියන්නේ මොකද්ද? දැන් රූපය කියලා ගත්තොත් අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් අපේ කය තියෙනවනේ. දැන් මේ කයේ පිහිටලා තියෙන මොනවද දේවල්? ඇස කන නාහි දිව කියන මේ ඉන්ද්‍රියන් පහ කයත් එක්ක සම්බන්ධ. ඒකෙන්ද අපි ගන්න පුළුවන් මේක රූපේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි බැඳිනවා රූපෙට මොකද්ද? තමාගේයි සලකන තමාගේයි සලකන පඨවි ධාතුව. දැන් අපේ රූපෙ මොනවද තියෙන්නේ කියන්නේ බලන්න. පඨවි කියන්නේ කෙනින් මැරුණාම මොකද වෙන්නේ? පස් වෙන්නේ. ඒතර ඇඟේ තියෙනෝනේ වැක්කිරෙන જાති මොනවද තියෙන්නේ? පිත්තසෙම වතුර බාල්දිය කැලුවා වැක්කිරෙන ඒ වගේ. පිත්තසෙම සර ඒකට මොකද වෙන්නේ? ජලයත් එක්ක දී වෙන ස්වභාවය. ඒතර එකට කියන ආපු. තව තියෙනවා අපේ ඇඟේ මොනවද? රස්නි. නේද? මෙහෙම අල්ල බාන රස්නි නැද්ද කියලා ඇඟ? රස්නි නේද? ආ රස්නි ගතිය. තව? ඔව් වායෝ කියන්නේ සුලඟ නහර වෙල්ල. ඒකයි කියන බුදුරජාණන් අපි අතපය නමන්න පුළුවන්. ඒතර අපේ ශරීරයේ තියෙන පඨවි ආපු තේජෝ වායු. මැරුණාම මොකද වෙන්නේ? ඒ ටික ඒවට එකතු වෙලා යනවා කියනවා. ඔන්න බලන්න දැන් අපේ ඇස කන නාහි දිව කය මේක දැන් අපි රූප නාම රූප කියලා ගද්දි රූපය කියලා ගද්දි ඔන්න අපි ගන්න රූපය. ඒතර බාන්න බුදුරජාණන් වහන්සේ මේ ගැන කියා දෙන ලස්සන මේ ගැන නොඇලීම ඇති වෙන විදිහට බලන්න. දැන් තමාගේයි සලකන රූපය තියනවලු මොනවද තියෙන්නේ? තියනවා කොටස් 20ක් විතර තියෙනවා නේ මොකක්ද බාන්න කියන්නේ? කෙස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර ඊට පස්සේ ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාසි, කුඩා බඩවැල, මහා බඩවැල, අසූචි තව තියෙනවා. හිස් කබල ඇතුලේ හිස් මොළය තියෙනවා. හරි, ඒක නිකන් අහන්දි නිකන් හරි අමුතු ඉන්නේ හිස් කබලක් ඇතුලේ හිස් මොළය තියෙන කුරුම්බලද වගේ. දැන් මොකද ඒක අහද්දි අපිට නැද්ද ওই ටික? ඈ? වැසිකිලි වලේ එකයි තියෙන්නේ. අපි ශරීරයේ තිබුණ. නේ? නොදිරිපු ආහාරවල. එතකොට අපේ 32ක්ම තියෙනවා. ඔව්ද නැද්ද? අපි ওই දේ නෙමෙයිද සරසන් ඉන්නේ? ඔව්ද නැද්ද? ආන්න තියෙන කල. එතකොට ඔබ හොඳට කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. දැන් මේ විදිහට රූපේ මතක් කරද්දි මොකද වෙන්නේ? ආන්න පාරක් වදිනවා. කොහෙටද වැදුනේ? කෙස් වලටද? නියපොතු වලටද රිදුනේ? ඈ? දත් වලට රිදුම ආවේ කොමකටද? සිතට. කොමකටද? සිතට. ඇයි යාට පාර වැදුනේ? නිකන් රිදුන වගේ වුනේ. නික ඒක අහද්දි ඔව්. ඒතර මතකන ගිහි ගෙදර ගිහි ජීවිතේට නිකන් නැති ප්‍රශ්න ගානවා. හරි වැඩි. ඇයි එහෙම වුනේ? කවුද විරුද්ධ? ආසාවෙන් බැඳුන සිතයි. එයාගේ ලෝකේ මනෝ ලෝකයක් ඇත්ත නෙමෙයි. අන්න මතක් කළා. වැක්කිරණ જાති ටික සිහිපත් කරමු. ඊට පස්සේ මොනවද? පිත, සෙම, සැරව, ලේ, දහදිය, නේ, තෙල් මන්ද,
කඳුළු, කෙල, සොටු, ඊට මූත්‍ර නේ ආන්නේ. ආසාව දෙති වෙන්නේ. නැහැ නේ. ආන්නේ. එතකොට ওই ටික මතක් කරයි යද්දි වායෝ ඊට පස්සේ වායෝ ධාතු ඊට පස්සේ තේජෝ දා මේව ගැන මතක් වෙදි මතක් වෙනවා. කුණු වලක් මතක් වෙනවා. මොනවද මතක් වෙන්නේ? වතුරු පිළිච්ච කුණු වලක්. කුණුම කුණුයි. ඒ කියන්නේ අර ස්පිරිතාල වල ගණන් යන්නේ සී ලයින් වලින් ලී හැරව ලෙඩුන්ගේ ඔක්කොම අර පුළුන් කැලි වලින් අරන් ගිහලා දානවනේ. ඔව්ද නැද්ද? දැන් මේ කුණු වලක ඔයාලා දකින්නද මහා අර්ථයක් ප්‍රයෝජනයක් ගත යුතු දෙයක්. හැරව කියන්නේ පුළුන් කැලල ගැසී චුට්ටනේ පින්නතුනි. ඊතුරු ටික ඔක්කොම අපේ ඇඟේ නැද්ද? ඈ? ආන්න දකින්නවල කුණු වලක් දැක්කා වගේ. මේකින් ගත යුතු දෙයක් නෑ කියනවා. හරි පුදුමයිනි. ඊට පස්සේ දකින්නවා කොහොමද? කසල ගොඩක් දකින්නවලු. ඒ කසල ගොඩේ දකින්නවද අර්ථයක් ප්‍රයෝජනයක් ගත යුතු දෙයක්, එකතු කළ ගන්න දෙයක් නෑ කියනවා. ආන්න ඇත්ත දැක්කා. අන්න එතකොට හිත මොකද වෙන්නේ? ඇලෙයිද නොඇලෙයිද? දැන් රාගින් බලපු ලෝකෙ මොකද වෙන්නේ? බිඳ වැටෙනවා. එන රාගයේ දුරු කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? පුළුවන් එකක්. නූතන විද්‍යාවට අනුව බෑ. ඒ විද්‍යාවනේ, ඒ අවිද්‍යාව. මෙන්න විද්‍යාව. අන්න රාගය නැති වෙනවා. අන්න ද්වේෂය නැති වෙන ප්‍රතිපදාව, මෝහය නැති වෙන ප්‍රතිපදාව. අන්න රාග ද්වේෂ මෝහ නැති කර බුදුරජාන් වහන්සේ අරහන් වනසේක ශ්‍රද්ධාව පිහිටනවා. කුසලයට අධිපතිකම ධර්මෙහිඳ ඔන්න ශ්‍රද්ධාව කෙනෙකුට ඕනි. බුදුරජාන් වහන්සේ කියන ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි ධර්ම ලංක. අන්න ධර්මෙ වැඩිනවා. වීරියෝනි දැන් මේක අඳුන ගන්න. සිතේ ඉලිප්පෙන ස්වභාවය එකක අරමුණුත් එක විසිරෙන ස්වභාවය නැතුව අරමුණේ තියාගෙන අන්න සතිය උනි දැන්. අන්න හිත විසිරෙන්නේ එකඟ වෙනවා, සමාධිය පිහිටෙනවා. ආන්න මේ විදිහට ජීවිතය දකිද්දී ප්‍රඥාව පිහිටෙනවා. මේ ඉන්ද්‍රියන් පහ වඩද්දී රාග ද්වේෂ මෝහ සිතින් මොකද වෙන්නේ? අතුරුදහන් වෙනවා. මම මේ පොඩි කාරණයක් ඔබට කියන්න. ඒ තමයි පින්වතුනි, එක බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටිය එක ගණිකාවක්. මම හිතන්නේ මෙයාගේ නම සිරිම. ජීවක වෛද්‍යතුමාගේ නංගි අම්මා සාලවති කියන ගණිකාව. ඒතර මේ ශාරීරියේ මුල් කරගෙන ශාරීරියේ විකුණලා දැන් ජීවත් වෙන්නේ. ඒතර මෙයා පස්සේ කාලෙක මොකද වුනේ? බුදුරජාන් වහන්සේ ගැන පැහැදුනා උත්තරාව නිසා. එතකොට මේ බුදුරජාන් වහන්සේ ගැන පැහැදිලා ධර්මය අහලා මෙයා සෝතාපන්න ඵලයට පත් වුණා. සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ මෙයා ඒ ජීවිතෙන් වෙන් වෙලා ධර්මයට පැමිණුණා. දැන් මෙයා දම්පැන් පූජා කරනවා. දන්පෙන් පූජා කරද්දී එක්තරා අවස්ථාවක එක භික්ෂුවකට අහන්න ලැබුණ සිරිමාව ගැන. අනිත් තාමදුගලවිල කියන සිරිමාව බොහොම ශ්‍රද්ධාවන්තයි. දන්පෙන් පූජා කරද්දී ප්‍රණීත විදිහට තමයි පූජා කරන්නේ. පාත්‍රය පුරලා හොඳට පූජා කරනවා කිව්වා. ප්‍රණීත දේ පූජා කරනවා. ඇයගේ රූප සම්පත්තිය වගේම තමයි කිව්වා ශ්‍රද්ධා සම්පත්තියත් කිව්වා. ඒ වගේම ඇයට තියෙනවා කිව්වා. දැන් මේක අහගෙන මෙයාගෙන අහද්දී එක භික්ෂුවකට මොකද වුනේ තරුණේ? හිත ගියා. දැන් මෙයාට ඕනේ සිරිමාව බලා ගන්න. මෙයා මොකද කරේ? සලාක ක්‍රමයට මෙයා බලාගෙන හිටියේ. දැන් සලාක දෙනවා 6 9කට අද හොමම පෙළගස්සන. ඒතර මොකද වුනේ? මෙයාටත් අවස්ථාවක් ආවා. මෙයා මොකද කරේ? ඉදා ගියා දානිට. ගිහිලා දැන් බලන් ඉන්නවා ඉන්නවා සිරිමා එනක. වැඩකාරී ඔක්කොම ටික ඇවිල්ලා දානි බිදුව සිරිමාව නෑ. ඒතර භික්ෂුන් නැව කෝ සිරිමා කියලා. ඒතර ඉතින් එයා අසනීප වෙලා පොඩ්ඩක් අමාරුයි කිව්වා. නමුත් මේ අමාරුවෙන් ඇවිල්ලි වෙරලා අර ස්වාමීන් වහන්සේට වැඳා. අසනීපෙන් හිටිය උනා සිරිමාව කොහොම කෙනෙක්ද? ලස්සන කෙනෙක්. කොහොම කෙනෙක්ද? මේ භික්ෂුගේ හිත ගියා. හිත ගියාට පස්සේ මොකද වුනේ? හිත ගියාට පස්සේ මොකද වුනේ? මෙයාට මොකද වුනේ? දැන් සිහිපත් වෙනවා. දැන් මොකද වුනේ? මෙයා ගියා කුටියට, බත් එක ගත්තා, අනනව කන්න බෑ. අන්න රූපන් දිස්වා සති මුත්ත පිය නිමිත්ත මනසි කරෝතු සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. අන්න දැස ගත්තා. අන්න කෙලෙස් උපදින්න ගත්තා. අන්න සියද්ද වෙන සියල්ලම සිද්ධ වෙන්න ගත්තා. දැන් මොකද වෙන්නේ? මෙයා කන්නේ බොන්නේ නැති වෙන්නේ. ලෙඩ වෙනවා. භික්ෂුන් ඇවිල්ලා අවවාද කළත් හරියන්නේ. ඒ දවසේම සිරිමාව මරණයටපත් වුණා. බිම්බිසාර රජුරන්ට බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කිව්වා. මොකද්ද? සිරිමාව වලදා මුකුත් කරන්න එපා, ආරක්ෂාව දෙන්න කිව්වා. දවස් 7-8ක් යනකම් 4-5ක් ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඔක්කොම මිනිස්සු එකතු කරන්න.
භික්ෂුන්ටත් පණිවිඩයක් යව ඔක්කොම එකතු වෙන්න කියලා එකතු වුණා. එකතු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට කිව්වා දැන් ඔන්න නාහින් කටින් හැමතැනින් මොකද වෙන්නේ? අන්න ගලන ඕජාව. කට ඇරිලා නාහි උමය වෙලා ඇස් දෙක ඇරිලා පණුව හෝම ගාගෙන කටින් ගලාගෙන යනවනේ ගන්ධස්සාරි බෑ පැත්ත. පස්සේ රජුරුවන්ට කිව්වා එහෙනම් අනබේරයක් යවන්නේ සිරිමාවට ඉස්සර කහවණු 1000ක් විතර ඕනි. ඒ නිසා දැන් කිව්වා අනබේර යවලා කැමති කෙනෙක්ට ඔන්න කහවණු 1000 ගන්න ගන්න කියලා. කිසි කෙනෙක් නෑ. එහෙනම් කහවණු 500ට දෙන්නම් කිව්වා. ඒත් නෑ. 100ට ගන්න කැමතිද කිව්වා. ඒත් නෑ. කහවණුවකට කැමතිද කිව්වා. ඒත් නෑ. අඩ කහවණුවකට කැමතිද කිව්වා. ඒත් නෑ. අන්තිමට බුදුරයන් වහන්සේ අහනවා එහෙනම් නොමිලේ දෙන්න හන්න කිව්වා. කවුරුත් කැමති වුණාද? කැමති වුණේ නෑ. එතකොට මොකද වෙන්නේ? මේ මුල් කරගෙන බුදුරයන් වහන්සේ ධර්මයේ කියද්දි අර භික්ෂුවට 100 දුනා. ඒ භික්ෂුව අරහත්ත්වයට පත් වුණාද නැද්ද? අරහත්ත්වයට පත් වුණා. පින්වත්නි මේ ලෝකේ නික්ම ගිය පිරිසට කියනවා රහතන් වහන්සේලා කියලා. ඒ රාග ద్వේෂ මොහො නැති කළ අපට නැති කරන්න බැරි වෙන්න පුළුවන් පිටු. නමුත් ඒ රාග ద్వේෂ මොහො නැති කළ ඒ උත්තරීය මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි. ඒ බුදුරජාණන් වහන්සේ අරහං ඒ වගේම ගුරු උපදේශ නැතු මේ ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. ඒ නිසා පින්වතුනි ඔබ මේ පාවිච්චි කරන ඇස කන නාහි දිව කය මනසි යථා ස්වභාවය අවබෝධ කරගෙන මෙවන් ධර්මයක් කියා දුන් අපගේ ශාස්තුන් වහන්සේ මොනතරම් ආශ්චර්යවත්ද කියලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න, ධර්මය ගැන පහදින්න, සංඝයා ගැන පහදින්න සිල්වන්ත වෙන්න. සෝතාපට්ටි අංග හදාගන්න. ඒ අංග ඔබගේ ජීවිතය ඇති කරගන්න ලැබුණොත් ආන්ී කෙනා නිරේ ප්‍රේත ලෝක තිරිසන් ලෝකෙන් අත් මිදෙනවා. කැමති වුණත්, අකමැති වුණත්. නිරේ ප්‍රේත ලෝකෙන් නිදහස් වෙන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයෙන් ධර්මය දැකිය යුතුයි. එහෙමනම් ඔබ අද ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම ලෝකයේ බොහෝ අයට මේ ධර්ම දාණය ලබා දෙමින් සිත කය වචනින් බොහෝ පින් රැස් කළා. අද දින අසිරිමත් දම්සක ධර්ම දේශන සඳහා දායකත්වයේ දරන්නේ අප්‍රේල් මාස 20 වන දිනට උපන් දිනයේ යෙදුණු කමලා පෙරේරා මහත්මියට සිත පැතීම් පිණිස සහ මීට වසර 30කට පෙර පරලෝස සැපත් පියාණන් වන පියරත්න පෙරේරා මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සිළු ඥාතීන්ට පුණ්‍යානුද මෝදනා කිරීම පිණිස නිල්මිනි ගුණසේකර මහත්මිය, චම්පක පෙරේරා, සඳමිනි පෙරේරා යන දූ දරුවන් විසින් මේ සෑම සිළු දෙන. ඉතින් විශේෂයෙන් මේ රැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ධර්මයන් ඔබ විසින් අප අනුමෝදන් කරමු. සීල දෙවිවරුන්ට සීල දෙවියෝ මේ පින් අනුමෝදන් සැපයෙන් සැපයට පත්විත්වා කියලා සාදු කියන්නේ.